ඥානං උදපාදි ජීවිතය දිස අලුතින් බලන්නට ඔබ යොමු කරවන සාකච්ඡා මාලාවක තවත් වැඩසටහනක් ආරම්භ කරන්නටයි අප මේ සූදානම් වන්නේ ඥානං උදපාදි ලෝකයේ විවිධ පැති වලින් හමායන සුළඟක් පරිද්දෙන් ඔබට සමීපවුණු දේවල් යථා පරිදි අඳුනා ගන්නට සිත නිවා ගන්නට මග හසර පෙන්වන වැඩසටහන් මාලාවක් හැටියට ශ්‍රී ලංකාවේ බොහෝ දෙනා අතර ජනාදරයට ජනප්‍රියත්වයට පත් වෙමින් තිබෙනවා සත්‍ය සොයා යන බොහෝ දෙනා VIP රේඩියෝව සමග එකතු වන්නේ ඥානං උදපාදි හරහා ඔවුන්ට ඥානනය කරන ඔවුන්ට සම්පාදනය කරන මේ නව දහම් කරුණු පිළිබඳව අවබෝධයක් ලබා ගන්නට ඒ අරමුණ ඇතිවයි අදත් අපි ඥානං උදපාදි කතාබහ මේ විදිහට ආරම්භ කරන්නේ දීර්ඝ කාලයක් තිස්සේ ආචාර්යවරියක හැටියට කටයුතු කරලා අද වෙන විට සත්‍ය පිළිබඳව තමන්ගේ අදහස් උදහස් එක්ක ජනතාව දැනුවත් කිරීමේ කාර්යාවේ නිරත වී සිටින තලාතුවේ මුතුමැණිකේ වීරසූර්ය මහත්මිය අද අපට මුණ ගැහෙනවා ඥානං උදපාදි ඥානය සම්පාදනය කිරීම කියන මාතෘකාවත් එක්කයි අපි මේ ගමනේ ඉදිරියට යන්නේ අපි මේ කතාබහ කොයි විදිහටද ආරම්භ කළොත් හොඳ මොකද මේක අලුත් දෙයක් නිසා මා ඒ අවස්ථාව ඔබටම පවරන්නට කල්පනා කළා මම හිතනවා සමාජයේ පුංචි දරුවගේ පටන් මහල්ලා දක්වාම නිවැරදි කරන්නට නිවැරදි වීම සඳහා හුඟක් උපයෝගී වෙනවා තමන් කවුද කියලා හඳුනා ගන්න එක ඒ කියන්නේ මේකේ මම කියලා කෙනෙක් ඉන්නවද කියන එක හරියට තේරුම් ගන්න එක ඉතින් යම් කෙනෙක් මමත්වෙන් තොරව කියන්නේ මම කියලා කෙනෙක් නැති බව දැනගෙන දෙකගෙන වටහගෙන ඒ අනුව ක්‍රියා කරනකොට තමා තුළ තියෙනා වූ බුද්ධ ගුණය තමන්ටම දැක ගන්න පුළුවන් වචන වලින් තොරව තමන් ඒ බුද්ධ ගුණය පිහිටෙනවා බුදු ගුණවල පිහිටෙනවා ඒ තමා තුළ බුදු ගුණ ඇති වෙනවා මතු වෙනවා වැඩි වෙනවා ඒ ආකාරයට දෙයක් සිද්ධ වෙනවා තමා තුළ කියන්නේ තමන් තම තමන් සොයම් විනයකට සොයම් පාලනයකට පත් වෙනවා ඒ බව අපිට වැටහෙනකොට අපිට තේරෙනවා මේක සමාජයේ සියලු දෙනාටම අත්‍යවශ්‍ය දෙයක් අද අද කාලේ මොකද අපිට ආරංචි වෙන හැම තැනකම දූෂණ වගේ පහත් දේවල් අපිට ආරංචි වෙන මේවා කොහොම සිද්ධ වෙන්නේ තමන් තමන් ගැන නොදන්න නිසා මේ පිළිබඳව දැනුවත් වීමක් ඇති වුණොතින් තමන් තුළ බුදු ගුණය මතුවෙනවා කියලයි මුතුමැණික මහත්මිය කියන්නේ දැන් මේ බුදු ගුණය කියන එක අපි තේරුම් ගන්න ඕන කොහොමද මොකද්ද බුදු ගුණය කියන්නේ අපිට ධර්ම දේශනාවලදී බුදු ගුණ මේ තරම් ප්‍රමාණයක් තියනවා මෙන්න මේ විදිහේ බුදු ගුණ තියනවා කියන ඒ බුදු ගුණ ගැනද ඔබ ඔය සඳහන් කරන්නේ මම පොඩි උදාහරණයක් කියනවා මේ අපි ගසක් ගත්තොත් පැලයක් ගත්තොත් මා තුල කේන්තිය වෛරය ඊර්ෂාව ක්‍රෝධය වගේ දේවල් ඇති වෙන්න පුළුවන් ගහේ නෑ ඒවා ගහ කේන්ති ගන්න වෛර කරන්න ඉරිෂ කරන්න අනු හෙලා දකින්න පහත් කරන්න නින්දා පහස කරන්න ආසවල් ඒ වගේ දේවලුත් නැහැ අන්න මට වඩා බුද්ධ ගුණයේ තියෙනවා බුදු ගුණයේ තියෙනවා ගහයි එතකොට ඒ කාලේ ගස්කල් වලට පවා මිනිස්සු ඇඳලා තියෙන්නේ මේ ගහේ ගස්කල් වල පවා බුදුන් වැඩ ඉන්නවා කියලා කියන්නේ අපි ඒ ගහේ තියෙන ඒ බුද්ධ ගුණේ මම බුද්ධ ගුණේ කියලා අදහස් කරේ අර කෙලිස් නැති තත්ත්වයක් ඒ කියන්නේ අපි ළඟ තියෙනෝනේ හැමෝම ළඟ මේ අර කුණු ගොඩක් ඒ කුණුගොඩ නැති තත්ත්වයක් ගහි තියෙනවන්නේ ගහි තියෙන බුද්ධ ගුණය අපිට වඩා එතන ඒකට හේතුවක් තියෙනවනේ දැන් මේ පුටුවට මේ මේසයට සිතක් නැහැ සිතුවිල්ලක් නැහැ එතකොට ඒක එහි කිසියම් බුදු ගුණයක් හෝ වෙනත් යම් ගුණයක්ද තියෙන්නේ එහෙම නැත්නම් ඒ කිසිවක් නැති ශූන්‍ය බවක් නැති කමක්ද තියෙන්නේ මොකද මේ අපේ නොදන්නකම තමයි මෙතන තියෙන්නේ මෙතන මේ මම කියලා කෙනෙකුත් නැහැ සිතෙත් කවුරුවත් නැහැ ඒක මම ඔබතුමාට ඔප්පු කරන්න දැන් මේ දැන් අපි මෙතෙන් ආවනේ ඇවිදගෙන ආවනේ ඒ වුණාට කකුල් දෙක දන්නේ ඇවිදගෙන ආපු විත්තිය නේ ඒක මම එහෙම කිව්වේ නැත්තම් තේරෙන්නේ නැහැ ඇස් දෙකෙන් ඕනතරම් જાති දෙකලා තියෙනවා ජීවිතේ පුරා. නමුත් ඇස් දෙක දන්නේ දෙකපු දේවල් මොනවද කියලා. කන් දෙකෙන් ඕනතරම් જાති අහලා තියෙනවා. කන් දෙක දන්නේ නැහැ ආපු જાති. ගඳ සුවඳ බලපු જાති නාසය දන්නේත් නැහැ. දිවෙන් රස බලපුව දිව දන්නේත් නැහැ, කට දන්නේත් නැහැ, බඩ දන්නේත් නැහැ. අත් දෙකෙන් වැඩ කරපු අත් දෙක දන්නේ නැහැ. එතකොට මේ කිසිම කිසි දෙයක් මේ ශාරීරිය දන්නේ නැහැ. එතකොට මුකුත්ම නොදන්න ශාරීරියක් එක්ක තමයි මේ හිත තියෙන්නේ. හිත දන්නවා මේවා. හරි දැන් පොඩ්ඩක් ඉන්න. එතකොට දැන් අපි හිතාගෙන හිත දන්නවා කියලානේ ඔක්කොම හිතෙන් දන්නවා කියලා අපි හිතාගෙන ඉනවා.
දැන් ඔබතුමා පිළිගන්නවද ශාරීරිය මුකුත් නොදන්න බව? ඔව් ශාරීරිය කියන එක දැන් කන මේක ග්‍රහණය කරගන්න උපකරණයක් පමණයි. ඒට ඒ දැනීම නැහැ. ඒ තැන්පත් වෙන්නේ හිතේ මතකයක් හැටියට තැන්පත් වෙන්නේ හිතේ. ඒ සිතුවිලි අතර තමයි ඒක තියෙන්නේ. ඔව්. එතකොට මේ ශාරීරිය දැන් තියෙන ශාරීරිය මුකුත් දන්නෙත් නැහැ. මේක මරුණහම මොකක්ද දන්නෙන්නේ? ඉපදිච්ච ශාරීරිය මුකුත් දන්නෙත් නැහැ. එතකොට මොනවද දන්නේ නැති පැත්තේ මේ ශාරීරිය මේ මේසයට ගහකට ඒවට සමානයි. එනං මේ අපි හැමෝම ගත්තාම මේ ශරීරය හිතයිනේ තියෙන නමුත් හිතක් කියලා පෙන්වන්න දෙයක් නැහැ. පේන්න තියෙන්නේ ශරීරය. අපි අන්න අහවලා යනවා කියලා ඇඟමි පෙන්වන්නේ. නමුත් මේ ඇඟමකුත් දන්නේ නැහැ. දැන් මෙතන මේ ශරීරය අපි පැත්තකින් තියෙ මේ හිතේනේ දුක තියෙන්නේ. හිතරිනේ කරදර එන්නේ. හිතරිනේ ප්‍රශ්න දැනෙන්නේ. හිතරද වේදනාව දැනෙන්නේ. හිතරනේ ගැටලු එන්නේ. මේ හිරිහැර වෙන්නේ හිතටනේ. දැන් අපිට කවුරු හරි බනිනකොට හිතටයි රිදෙන්නේ. යහුවත් හිතින් හිතට තමයි රිදෙන්නේ. මේ හිතෙන් තමයි අපි දුක් විඳින්නේ, වේදනාව විඳින්නේ. අපි හිත හරලා අවුස්සලා හොයලා බැලුවොත් හිතේ මොනවද තියෙන්නේ කියලා. මේක අපිට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්කම එනවා. දැන් ශරීරය කිසි දෙයක් දන්නේ නැහැ. ශරීරයේ තියෙන වෙනස් වීමක් පමණයි. දැන් පුංචි කාලේ මව් කුසේ ඉන්නකොට කලලයේ කියලා අපි කියනවා. බිහි වුණාම දරුවා කියනවා. ඊට පස්සේ තරුණාවදී තිනවා. ඊට පස්සේ වැඩි හිටිය බවට පත් වෙනවා. මහලු බවට පත් වෙනවා, මැරෙනවා. නමුත් මේ ශාරීරිය මොකවත්ම දන්නේ නැතුව ඒ තත්ත්වයට පත් වෙලා යන්නේ. ඒතර ශාරීරිය සිදුවෙන්නේ වෙනස් වීමක් පමණයි ඒතර තියෙන්නේ. ඒකට අයිතිකාරයෙකුත් නැහැ. දැන් මං කුසී තිබිච්ච කලලය අයිති වෙන්නේ දෙමාපියන්ටනේ. පියා සහ මවගේ එක්වීමෙන් නිර්මාණය වෙන හේතුඵලයක් ඒක. ඒතර පියාට සහ මවට ඒක අයිති වෙන්නේ. උදාහරණයක් වශයෙන් කොස් ගහ ඉරලා ලෑලි පරාල රීප්ප ඒව කොටස් කරලා අරගෙන ඇඳම් පුටු හදලා තියෙනවා කියන්නකෝ. එතකොට ඒකේ මුල් අයිතිකාරයා කවුද? මුල් අයිතිකාරයා කොස් ගහනේ. එතකොට කොස් ගහ ඉරලා ගත්තාම කොටස් කරපුවාම නොයෙක් බාණ්ඩ හදලා තියෙනවා. ඒ වුණාට මුල් අයිතිකාරයා කොස් ගහ. ඒ වගේ මේ කලලේ මුල් අයිතිකරු පියා සහ මව. එතකොට කලලේ කලලේට අයිති වෙන්නේ කලලේ අයිති පියාට සහ මවට. මම මෙච්චර හැලලා කියන්නේ අර මේ තමන් අයිති නෑ කියලා කියන්න හදන්නේ. දැන් පියා අයිති වෙන්නේ පියාගේ පියාට සහ මවටනේ. මව අයිති වෙන්නේ තයාගේ පියාට සහ මවට. ඒකේ මුල් අයිතිකරු හොයාගෙන ගියාට හොයාගන්න බෑ, પરම්පරා ගන්නක් ගියත්. එතකොට මේ කලලේට අයිතිකාරයෙක් නෑනේ. කලලෙනි බිහුණාට පස්සේ දරුවා කියන්නේ දරුවනේ අර තරුණයා වැඩි හිටියා මලමිනිය බවට පත් වෙන්නේ මහල්ලා බවට පත්ලා නේද? එතකොට එතන මේ අයිතිකාරයෙක් නෑ ඒවට. ඒ කියන්නේ ඔබ ඔබට අයිති නෑ, මම මට අයිති නෑ. මේ ශරීරේ මට අයිති නෑ නේ. නම් මේකට මගේ කියන්නත් බෑ, මම කියන්නත් බෑ. එතකොට ශරීරයට ශරීරෙ මුකුත් දන්නේ නැති හින්දා අපිට ප්‍රශ්නයක් නෑ ශරීරය ගැන. මේක ධාතු කොටස් අතරකින් නිර්මාණය වෙලා තියෙන ආපෝ තේජෝ වායෝ පාඨවි කියන. ඉතින් මේකේ අපිට ගැටලුවක් නැහැ. අපිට දුක තියෙන්නේ හිතේ නිසා අපි හිතගෙන හොයමු. හිතේ මොනවද ඇත්තටම තියෙන්නේ? සිතුවිලිනේ, අදහස්. එක සිතුවිල්ලක් ගත්තොත් අපි නුවරින් ඉඳන් මෙහි ආවා. තව සිතුවිල්ලක් අපි වාඩි වෙලා සාකච්ඡා කළා. තවත් සිතුවිල්ලක්. ඒ විදිහට ඒ හැම සිතුවිල්ලකම ලියලා බලන්න. ඒ හැම සිතුවිල්ලකම තියෙන වාක්‍යයක්, වචන ටිකක්, අකුරු ටිකක්. මුළු දවස පුරාම එන සිතුවිලි ගලාගෙන එන ඒවා ලිව්වත් වාක්‍යයි වචනයි අකුරුයි තියෙන්නේ. ඒකේ තියෙන භාෂාවයි දැනුමයි. එහෙමනේ? ඔව්. ඒ ලිව්වොත්නේ. ලිව්වොත්. ලිව්වොත් ඒවා භාෂාත්මක දේවල් බවට පත් වෙනවා. එහෙම නැතුව මනසින් මෙනෙහි කළොත් ඒවා චිත්ත රූප හැටියට තියෙනවා. මනසින් මෙවෙන රූපයක්. දැන් අපි හිතමුකෝ අම්මා මතක් කරනකොට අම්මගේ රූපෙ මෙවෙනවා. එතකොට මට අම්මා මතක් වුණා කියලා ලිව්වොත් ඒකේ තියෙන වාක්‍යයි වචනයි අකුරු විතරයි. ලිව්වොත්. හරි. එතන අපි ලියලා බලන්න ඕනේ මොනවද මේ තියෙන්නේ කියලා. මේ හැම තිස්සෙම ගලාගෙන ඉන්නේ. ඒක විග්‍රහ කරලා බලන්න එපාය. නැතුව අපිට අත්හරින්න බෑ. කල යුතුයි. එතකොට මේ ලියලා බලනකොට පැහැදිලි වෙනවා Tamante මේ වාක්‍යයි වචනයි අකුරුයි භාෂාවයි දැනුමයි විතරයි. අපි මුළු දවස පුරාම ඉන්නේ ওই ටිකේ. මුළු දවස පුරාම ඉන්නේ. දැන් ඔබතුමා පුටුවේ වාඩි වෙලා හිටියා කිව්වට ඉන්නේ ශරීරය දන්නේ නැහනේ. හිතෙන් මම පුටුවේ වාඩි වෙලා ඉන්නවා කියලා හිතන්නේ. ඇඳේ ඉන්නවද, වාහනයක යනවද, කොතනද ඉන්නේ කියලා අපි හිතෙන් තමයි තීරුම් ගන්න. එතකොට මේ ඇස, කන, නාසය, දිව, කය හරහා ගත දේවල් තමයි මේ මනසේ තියෙන්නේ. අපි ඉපදෙනකොට අරන් ආපු දේවල් නැහැ. අපි අර තුන් මාසෙන් පස්සේ ගත දේවල් තියෙන්නේ. දැන් අපි ඉපදිලා තුන් මාසයක්
යනකොට තමයි බහ තෝරනකොට මේ වාක්‍ය සහ වචන පොඩ පොඩ අල්ලගන්නේ. පුතේ අම්මා කියන්න අම්මා කියන්න අම්මා කියන්නේ කියලා ඇහැරහ අම්මව දැක්ලා කනහරහ අම්මා කියන වචනේ අහලා මනට දාගන්නවා. ඒ විදිහට මනක් කල්පිත ලෝකයක් ගොඩනගාගෙන ඉන්නවා. නමුත් අර මුලින්ම අපි ඇහි වැටිච්ච අඳුරු රූපය අල්ලගෙන පොඩි දරුවා අහනවා අම්මගෙන් අම්මේ මේ මට පේන්නේ මොකද්ද කියලා. එතකොට අම්මා කියන්නේ ඉස්සරහ තියෙන රූපේ නම. නමුත් සිද්ධ වෙන්නේ අපි කණ්ණාඩිය ඉදිරිපිට හිටගත්තාම කණ්ණාඩිය වැටෙනවනේ ඡායාවක්. ඒ ඡායාව එහා පැත්තෙන් අත දාලා අල්ලන්න බෑ. එතන චුට්ටි වෙලාවකට පවතින්නේ පුංචි කාලයකටවත්. ඒක අකාලිකවම ඇති වෙන තැනම නැති වෙනවා. ඒ කණ්ණාඩිය වගේ තමයි මගේ ඇහැ ක්‍රියාත්මක වෙන්නේ. මේකේ තියෙන කළු ඉංගිරියාව. කළු ඉංගිරියාවේ තියෙන රෙටිනාව. ඒතන කැමරාවක් වගේ ක්‍රියාත්මක වෙනවා. අර බාහිරව තියෙන රූපේ ඡායාවක් මෙතන වැටෙන්නේ. කළු අඳුරක්. ඒක ඇති වෙන තැනම නැති වෙනවා. අර කණ්ණාඩිය වැටෙන රූපේ වගේ. නමුත් මෙයා මොකද කරන්නේ? මේ රූපේ අල්ලගන්න අර බාහිර රූපේ නෙවෙයි. බාහිර රූපේ කවදාවත් මෙයා දැකලත් නැහැ. අනාගතේ දකින්නේ නැහැ. දැන් දකින්නෙත් නැහැ. අර එහෙ වැටිච්ච අඳුරු රූපේ තමයි අල්ලගන්නේ. මනට අල්ලගන්නේ අර අඳුරු රූපේ. එතකොට ඇත්තරම දැක්කොත් දැක්ක විතරේ නිසිද්ධ වෙලා තියෙන්නේ. අඳුරු රූපේ අල්ලගෙන සිතුවිලි මවන්නේ. මම ලස්සන කෙනෙක් දැක්කා යා මේ විදිහයි කියලා අපි පුරුදු කරලා තියෙනවා. දැන් අර මේ පහම දාලා බලන්න. අපි කියනවා අපි පන්සිල් ගන්නවා කියලා හැමදාම. නමුත් හැමදාම පන්සිල් කඩ කරනවා අපි. අපි මේ පහෙන්ම මත් වෙලා. ඇසෙන් කොච්චර රූප දැක්කත් මදි. කන්ට කොච්චර ලස්සන ශබ්දය වුණත් මදි. එතකොට මේ පහම දාලා පහෙන්ම මත් වෙලා ලස්සන කෙනෙක් පාර ගියා කියන්නකෝ. එතකොට අපි මොකද කරන්නේ? මේ පහෙන්ම මත් වෙලා පහෙන් හොරකම් කරලා ඊට පස්සේ මරලම මනට දාගන්න මේ පංචකම් වස්තු පිනවලා. එයා ගිහිල්ලා ඉවරයි. මේ ගත්ත රූපේ නිසානේ දුක. ගත්තේ ඇත්ත රූපේ නෙවෙයිනි. මේ මේ පෙන පිටක් වගේ එහෙ වැටිච්ච බබා. ඒක ඡායාවක් අඳුරක් සෙවනැල්ල. ඒ සෙවනැලි රූපය අල්ලගෙන දුක් විඳින්නේ. ඒතර දැක්කොත් දැක්ක විතරේනි සිද්ධ වෙන්නේ. ඔය වගේ සෙවනැලි රූප ගොඩක් තමයි ගොඩ ගහගෙන අපි කල්පනා කර කර මතක් කර කර හිත හිතා ඉන්නේ. එතකොට දැන් අපි නුවණින් බැලුවොත් එහෙම අර අපි ලිව්ව වාක්‍යවල තියෙන්නේ ඇත්තටම අපි ඉගෙනගත්ත වාක්‍ය වචනයි අකුරුයි භාෂාවයි දැනුමයි විතරයි. යම් කෙනෙකුට පුළුවන් නම් මේ මුලාව අන්නේ මායාව අතහරින්න. අතහරියානම් එතන තියෙන්නේ ඇත්තටම ආයෙ අතහරින්නේ අපි එක වාක්‍යයක් අතහරින්නේ තව වාක්‍යයක් අල්ලගෙන. ඒ කියන්නේ එක සිතුවිල්ලක් අතහරින්නේ තව සිතුවිල්ලක් අල්ලගෙන. ඒ සිතුවිල්ල අතහරින්නේ තව සිතුවිල්ලක් අල්ලගෙන. ඒක අතහරින්නේ තව එකක් අල්ලගෙන. දවස පුරාම හැම විටකම අපි කරන්නේ එකම දේ. ඔය විදිහට සිතුවිලි අල්ලගෙන අතහරිනවා අල්ලගෙන අතහරිනවා ඕකමනේ හැම මොහොතකම කරන්නේ. ඉතින් ඒකාකාරී ජීවිතය කියන්නේ ඕකනේ. පුංචි කාලේ ඉඳලා වයසට යන කම්ම මැරෙන කම්ම අපි කරන්නේ එකම දේ. ඇයි? සිතුවිලි ගොඩක් අල්ලගෙන අතහැර අතහැර ඉන්නවා. ඒ හැම සිතුවිල්ලකම ජාති ජරා ව්‍යාධි මරණ මේ කියන හතරම සිද්ධ වෙනවා. චුති උපත සිද්ධ වෙන්නේ මේ සිතුවිල්ලමයි. සිතුවිල්ලක් මැරෙනකොටම ආයි සිතුවිල්ලක් උපදිනවා. චුත්‍යය උපතේ එකතරම සිද්ධ වෙනවා. අන්න පුනරුත්පත්ති සිද්ධ වෙන මේ සිතුවිලි වල. එහෙම නැතු මේක සතේ පුද්ගලෙන්නේ නැහැ. දැන් මනසේ කවුරුත් නැහනේ. හිතේ කවුරුත් නැහැ. එතන මම එක්කවත් සතේක්වත් පුද්ගලීක්වත් කෙනෙක්වත් දෙයක්වත් පැහැදිලිව නැති බව දකින්න ඕනේ. මාරීක්වත් යකෙක්වත් භූතේක්වත් ප්‍රේතේක්වත් ඒව ඔක්කොම වචන ගොඩක්. කවුරුත් නැහැ හිතේ. එතකොට මේ අපි හිතෙන් අල්ලගෙන හිටපු දේවල් මොනවද එතකොට? වැඩකට නැති සෙවෙනෙලි කොටන් ඇල්ලගෙන තින්නේ අපි ඇසහරහා කනහරහා නාසයහරහා දිවහරහා කයහරහා මන්ට දමාගත්ත මුලාවි තමයි අපි ජීවත් වෙලා තියෙන්නේ. ඉතින් අපිට මේක අතහරින්න ටිකක් පොඩි උපක්‍රමයක් යොදා ගන්න වෙනවා. මොකද අපි ඇබ්බැහි වෙලා ඉන්නේ චින්තනයේට. හැම මොහොතක මේ සිතුවිලි වලට ඇබ්බැහි වෙලා ඇඳට ගියා සිතුවිලි වල ඉන්නේ. උදේ නැගිට්ටාම සිතුවිලි වල ඉන්නේ. කොහොම හරි අපි ඉන්නේ ওই තුන් ලෝකේ තමයි. දවල් තිස්සේ උදේ ඉඳලා හැවෙනකන් එක ලෝකෙක ඉන්නවා. පද නින්දට වැටිච්චාම තව ලෝකෙක ඉන්නවා. අඩ නින්දට ගිහම තව ලෝකෙක ඉන්නවා. දැන් උදේ ඉඳලා හැවෙනකන් ඉන්ද්‍රියවදී ඉන්නවා. ඉන්ද්‍රියවදී ඉන්නේ හැම මොහොතකම ඉන්නේ චින්තනෙනේ. සිතුවිලි වලනේ. එතකොට ඒ ඉන්ද්‍රියවදී ඉන්නේ මුලාවෙනේ. ඒ කවුරුත් දැකලත් නැත්
කවදාවත් දකින්නෙත් නැහැ. අර ගත්ත මුලාවේ තමයි මනසේ මනක්කල්පිත ලෝකේ අපි සැරිසරන්නේ. ඕක තමයි අපේ සංඛාර ටික සංසාරේ. සංසාර චක්‍රය තියෙන්නේ මේ මනක්කල්පිත ලෝකේ. ඒ මෙතන කෙනෙක් නැහැ නේ කවුරක්ක. එතකොට අර තදනින්දර කිපහම මෙයා ඉන්නවදවත් මෙරුණවදවත් දන්නේ නැහැ. එයාගේ තදනින්දයට බලන්නත් බැහැ. එයා ඉපදිච්ච දවසේ එයා දකින්නෙත් නැහැ. එයා මැරෙනකොට එයාව දකින්නත් බැහැ. එතකොට මේ හැබැයි මේ තුන් ලෝකෙම ජය ගන්න පුළුවන් නම් ඔබට මේ සියල්ල දකින්න පුළුවන්. තුන් ලෝකෙන් තව ලෝකයක් තියෙනවා. අර අඩ නින්දට යනවනේ අපි මේ හීන දකින වෙලාව. ඒ හීන දකින වෙලාවට අර පොල් බෑව කඩක් ගන්නකො. එතකොට අඩක් ගත්තම මණිබ් බෑව නැත්නම් පළුවයිනේ තියෙන්නේ. දැන් අපි දවල් තිස්සේ ගන්න පළුව. ඒ කියන්නේ මනසට ගත්ත දේවල් මනක්කල්පිත ලෝකෙත් එක්කනේ අපි නින්දට යන්නේ. අර බාහිරේව පේන්නේ අපි බාහිරේව පේනවා කියන වෙලාවට මේ අඳුරු රූප වැටෙන එක නෙවෙන්නේ ඇසේ ඒ ටික වැටෙන්නේ නැහැ දැන් අර ගත්තේ වරගෙන අඩ දින්දර කිපම හීන බලබල ඉන්නවා එතකොට මුලාවෙම මුලාවෙ එතන ඉන්නේ දවල් දින්නෙත් මුලාවේ තද නින්දර කිපම මොනවත්ම දන්නේ අඩ නින්දර කිපම මුලාවෙමුත් මුලාවෙ ඉන්නවා ඉතින් මේක තමයි අපි ලෝකෙ අපි පැවැත්ම කියලා අපි කියන්නේ මේ දිනදා ජීවත් වෙනවා කියන්නේ සිතුවිලි වලට අහු වෙනවා ඒ වරන්දව ගන්නවා ඒවත් එක්ක කාලය ගත කරනවා ජීවත් වෙනවා කියන එක නෙමෙයි එතෙන්ට හරි කාලය ගත කරනවා ඕකනේ ඉතින් ඕකෙන් තොරව කෙනෙකුට පවතින්න පුළුවන්ද ඕකෙන් තොරව කෙනෙකුට ඉන්න පුළුවන්ද මට ආහාර ගන්නට ඕන මට නාන්නට ඕන මට ඇඳුම් අඳින්නට ඕන මට සමාජයේ එක්ක ගත කරන්න ඕන මේ සියල්ල සිතුවිලිත් එක්ක අපි මේවා කරන්න ඕනේ එතකොට අපි මෙතෙන්දී අර අපිට දුක හිතෙන දේවල් තියෙන්නේ දුකට වේදනාවට ගැටලු වලට ප්‍රශ්න වලට විසඳුමක් වශයෙන් මේ අතහැරීම කියන්නේ අතහැරීම කියලා කියන්නේ gedara durath harine එක නෙවෙයි. දැන් විවාහ වෙලා ඉන්නවා නම් ඒ දරුමල්ලෝ අතහැරලා කැලේකට යන්න කියනවා නෙවෙයි මේ. මේ අදහස් කරන්නේ අතහැරීම කියලා හිතෙන් අල්ලගත්ත දේවල් මොහොතකට අතහරිනවා. අල්ලගෙන තියෙන්නේ වැඩකට නැති වාක්‍ය වචනයි ගොඩක් නේ. වැටෙනවද ඔබතුමාට? ඒක පැය භාගයකට අස්කරුත් අපි මැරෙනවා. දැන් ඊයේ සිතුවිලි ටික නැතුව හිටියා. මැරුණාද අපි? නෑනේ පිරේදරයත් සිතුවිලි නැතුව හිටියානේ ඊට ඉස්සෙල්ලෙන් දරයද හැමදාම රැයට නින්දර ගියපම ওই ටික නෑනේ වෙච්ච දෙයක් දන්නේ ඒ වුණාට අපි මැරුන්නේ නෑනේ එහෙනම් දවල්ට අපිට පොඩි වෙලාවකට ඕක නැතුව හිටියා කියලා අපිට මොනවත් දෙන්නේ නෑනේ දැන් අපි මේ හංගලා තිබ්බ බඩු තියෙනවා සමහරවිට දැන් මතක නෑ ගිහිලා හොයනකොට ඕක තිබ්බ තැනම තියෙනවා ඉතින් ඒ වගේ අපි ආපහු අවදියට එනකොට ආපහු ඒවා තියේ මේ විදිහටම අපි අර තණ්හාවෙන් තොරව මේක පොඩ්ඩක් අතහරින්නයි මහන්සි ගන්න ඕනේ ඉතින් අතහරින්න එකපාරට බෑ එකට පොඩි උපක්‍රමයක් යොදා ගන්න වෙනවා ඒක අපි පස්සේ කතා කරනවා මේ ඔන්න ඔය අතහැරීම තමයි හැම බුදුරියෙක්ම කතා කරලා තියෙන්නේ අතහැරීම කියලා කිව්වේ හිතෙන් අල්ලගත්ත සියල්ල එක මොහොතකට අතහැරීම ඒ කියන්නේ හිතෙන් අල්ලගෙන තියෙන්නේ හොඳට හොයලා බැලුවොත් එහෙම අර අන්ධකාර රූප ගොඩකුයි ඒ අන්ධකාරයෙන් වෙලාගෙන තියෙනවා අපි මේ ප්‍රඥා ලෝකේ වහගෙන තියෙනවා එතන ශුන්‍ය නෑ අතහැරපු තැන ඉතින් මතුවෙන්නේ ප්‍රඥාව නෝනින් පාලනය වෙනවා හැබැයි අර දුකයි කරදරයි ප්‍රශ්නයි වේදනයි ගැටලු ටිකයි ලෙඩ ටිකයි අසනීප ටිකයි ඒ ටික අයින් කරගන්න පුළුවන් Tamanta සමත ලෝකේ ජීවත් වෙන නාන්න කන්න බොන්න ඉගෙන ගන්න ඒ සියල්ල කරන්න පුළුවන් ඒකට බාධාවක් නෑ කිසිම ඒ සියල්ල කරන්න පුළුවන් ඒවට සිතුවිලි අවශ්‍යයි ඔව් සිතුවිලි අවශ්‍යයි ඒවට සිතුවිලි අවශ්‍යයි මෙතෙන්දී අර වැඩකට නැති ඒවා ටිකයි වෙනා විතරයි දැන් මේ කරන්න යන දේ අපි තමු කේන්ති ඊර්ෂාව වෛරය ක්‍රෝධය තරහව පරිගැනීම ඒවා වැඩකට ඇති දේවල්ද අනේ වැඩකට නැති කුණුගොඩ විතරයි අයින් වෙන්නේ අනිත් සිතුවිලි ටික අපිට තියෙන අපිට ජීවත් වෙනකොට එපායිම ඒ බොරුයි අපි ජීවත් වෙන දැන් අපි මේ පට්ටපල් බොරුවයි ජීවත් වෙනවා ඒ බොරුයි අපි ජීවත් වෙන්න එපාය මේකේ මමෙක් නෑ කියලා පැත්තකටලා හිටියට හරියන්නේ නෑනේ ඒ බොරුයි ජීවත් වෙන්න සිද්ධ වෙනවා එතකොට අර අර මුලාව මායාව අන්නේ ඒ ටික අතහැරීමක් පමණයි මෙතෙන්දි කරන්නේ ඒ ටික අතහැරලා මේ පැය භාගයක් විතර මේ හිත නිදහස් කරලා තියන්න පුළුවන් නම් දවසකට මිනිසෙකුට ඔක් කරන්න පුළුවන් නේ ඒ නාන්න වෙලාව තියෙනවා නම් කෑම කන්න වෙලාව ගත කරන්න පුළුවන් නම් උයන්න වෙලාව ගත කරන්න පුළුවන් නම් බේඩ් ටිකක් ගන්න ගිහිල්ලා පොලිමේ ඉන්න පුළුවන් නම් Tamanට මේ ජීවිතේම සැනසීමක් ලබා ගන්න සහනයක් ලබා ගන්න හිතේ සතුට තියා ගන්න Tamanගේ අර්ථ සිද්ධියක් පිණිස යහපතක් පිණිස යමක් කරගන්න ඇයි මේ පැය භාගයට සිතුවිලි ටිකක් අයින් කරලා තියන්න වෙලාවක් යොදා ගන්න බැරි දැන් ඔතනදී තියෙන ප්‍රශ්නේ මේකයි මට දැනෙන විදිහට දැන් ඔබතුමිය කියන කතාව හරි අපි දැන් මේ අතහරින්නේ කෝකද මොහේ තියෙන අරින්නේ කෝකද දැන් සියල්ල අතහරිනවාද
බොහෝ වෙලාවට මේ සිතින් මේ වෛර කරනවා නැත්නම් ද්වේෂ කරනවා කියන එක ඇත්තටම වෙන කෙනෙක් බැලුවොත් ද්වේෂයක් හැටියට පෙනුනාට ඒක තියාගෙන ඉන්න කෙනාට ඒක ද්වේෂයක් නොවෙන්න පුළුවන්. ඒ කියන්නේ තවත් පුජ්‍යලෙකුට ද්වේෂ කරනවා නෙමෙයි. ඔහුත් එක්ක සංසන්දනය කරමින් ඔහු හැසිරෙන ආකාරයට වඩා මං හැසිරෙන ආකාරය හරි තමන් නිවැරදි කියන තැනක හිටගත්තාම ඒක අර පුජ්‍යලයා සම්බන්ධයෙන් එයා වැඩකට නැති කෙනෙක් එයාගේ එයා හැසිරෙන හැටි හොඳ නැහැ කියලා අපි මේ මේ සිතන්නට පෙළඹෙනවා. ඒක හැරෙන්නට මේ ඒක ද්වේෂයක් කියලා තමන්ගේ සිතේ එහෙම වෙන් කරන්න පුළුවන් තැනක තියෙන කොටසක්ද? ඔව්. දැන් හිතන්න මෙහෙම උදාහරණයක් හැදීට මම කියන්නම්. වෘතයක් ඇඳහම පටන් ගන්න තිතෙමනේ ආපහු කෙලවර වෙන්නේ. එවිට ඒ වගේ මම සිතන කියන කරන සිතුවිල්ල අපාසා මා සඳහා ක්‍රියාත්මක වෙන්නේ. චේතනාහම් බික්කවි කම්මම් වදාමි. චේතනාව මගේ කර්මය වෙනවා. ගියාත්මේ කර්ම කියලා මේක එකක් නෑ. චේතනාව කර්මය වෙනවා කියලා බණ පොතේ දීලා තියෙනවා. එතකොට චේතනාව තමයි කර්මය වෙන්නේ. සිතුවිල්ල තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට අර ගහට ගහක් ගැන අපි කතා කරානේ. ගහේ ඔය ක්‍රෝධ සිතුවිලි, ද්වේෂ සිතුවිලි, ආස සිතුවිලි මුකුත් නෑනේ. ලෝභ සිතුවිලිත් නෑ, ද්වේෂ සිතුවිලිත් නෑ, රාග සිතුවිලිත් නෑ. හනිසොල්මනේ තියෙනවා. එතකොට අපිත් ඉපදෙනකොට තිබුණ ඔතන ප්‍රභාසර චිත්තයක් තිබුණේ. නිකන් කොටයක් නේ ඉපදෙනකොට තිබුණේ, නමක් නැති කොටයක්. ඒකට නැමක් දැම්මේ පස්සේනේ, නම දැම්මේ පස්සේ. එතකොට ඒ ඉපදුන දරුවට කෙලස් තිබුණ නෑනේ. එයා කේන්තිය දන්නේ නෑ, වචන දන්නේ නෑනේ. කේන්ති, ඊර්ෂාව, වෛර, ක්‍රෝධ, මාන, රාග ඔය වචන දන්නේ නෑ, අකුරු දන්නේ නෑ. ඒකනේ ඉස්කෝලේ යවන්න ඉගෙන ගන්න. අකුරු දන්නේ නැති හින්දා එයාට ආසාවලුත් නෑ, මුකුත් නෑ. එතකොට එහෙම හිටියා අර ගහක් වගේ, පැලයක් වගේ. එයාට කරදර ප්‍රශ්න නෑ හිතේ ඒ කාලේ. දැන් අපි ඇත්තටම මේ නිවන කියලා හොයන්නේ මොකද්ද? අන්න ඒක ඉස්සලා තේරුම් ගන්න ඉපාය අපි. දැන් උදාහරණයක් වශයෙන් මම මේ කතාව පොඩ්ඩකට නවත්තලා අපි තව දෙයක් බලමු. දැන් හිතන්නකෝ මං කොල්ලකාරයෙක්, මිනි මරුවෙක්, දූෂකයෙක්, මේ අපරාධ කරන මිනිහෙක් මැරෙනවා. එතකොට අපේ ස්වාමීන් වහන්සේලා හොඳ විතරයි කියන්නේ එතුම මැරුණාම. පෙට්ටි තියලා හොඳ විතරයි කියන්නේ කවදාවත් නරක කියන්නේ. ඇයි ඒ මොහොතේ යා හොඳයි. මැරුණාට පස්සේ වැරදි කරන්නේ නැහැ නේ කවුරක්ක? මං කොල්ලකාරයා මං කොල්ල කන්නේ නැන්නේ. දූෂකයා දූෂණය කරන්නේ. මිනි මරුවා මිනි මරන්නේ. අනුන් හෙලා දකින එක නා හෙලා දකින්නේ. මේ වැරදි එකක්වත් කරන්නේ නැහැ. ඒ නිසා එයා හොඳයි මැරුණාට පස්සේ. හොඳ එක්කනත් මැරුණාට පස්සේ හොඳයි, නරක එක්කනත් මැරුණාට පස්සේ හොඳයි. හොඳ එක්කන ජීවත් ඉන්නකොටත් හොඳයි, මැරුණාමත් හොඳයි. නරක එක්ක මැරුණාම හොඳයි, ජීවත් ඉන්නකොට නරකයි. එහෙනම් ජීවත් ඉන්නකොට නේද හොඳ වෙන්න ඕනේ? අර මැරිච්ච එක්කන අපි හිතමුකෝ ගැහුවා කියලා ගහන්න එනවද අපිට? බැන්නොත් බනින්න එනවද? අනින්න එනවද? කිසි වැරද්දක් කරන්නේ නැණ එයා. මැරුණාට පස්සේ එයා හොඳයි. එයා නිවිලා මැරුණාට පස්සේ. කොහොමත් නිවිලා. එහෙනම් නිවීමට තමයි නිවන කියන්නේ. දැන් ජීවතුන් අතර ඉන්නකොට නේද නිවෙන්න ඕනේ? එහෙම නෙවෙයිද? ඔව්. ඔව්. ඒක නෙවෙන්නේ. දැන් ඔබතුමාට මට ගියාත්ම මතක නැහැ. නමුත් මේ නිවීම තුල කෙනෙක් වැරද්දක් කරන්නේ නැහැ. මේ මේ මමත්වෙන් තොර වූ විට, ඒ අනුව ක්‍රියා කරන විට මං කියවනේ බුදුගුණ පහළ වෙනවා තමා තුළ. තමා තුනේ ඒ බුදුගුණය දකිනවා. වචන නැතුව පැහැදිලිව තමට දකින්න පුළුවන්. අනේ එතකොට සිද්ධ වෙන්නේ එක දෙයක් තමයි, තමන් නිවැරදිකාරයෙක් කියනවා. තමන් ස්වයං විනයකට, ස්වයං පාලනයකට පත් වෙනවා කියන්නේ. එයාට වැරද්දක් කරන්න හිතෙන්නේ නැතුව යනවා. කවුරුවත් දනුවන් කර කර ගහලා බැනලා වැරද්ද කරන්න එපා, මෙහෙම ඉන්න කියලා කියන්න ඕනේ නැහැ. එයා නිවැරදි පුද්ගලී බවට පත් වෙනවා. ඒකයි තියෙන වටිනාකම. ඒක වෙන්න නේද ඕනේ දැන් රටට? ඔව්. දැන් ඔබ උතනදී ඔබතුමිය සඳහන් කරන්නේ මේ ක්‍රියා වෙන්නේ වැරදි වීම නේ. දැන් නිවැරදි පුජ්‍යලේ බවට පත් වෙනවා කියන්නේ සමාජය දකින ඔව් හොඳයි කියලා. ඔහුගේ සිතුවිලි කොයි මොහොතකවත් සිතුවිල්ල. ඔව්. සිතුවිල්ලයි වැදගත් වෙන්නේ. සිතුවිල්ල තියෙන කේන්තිය, වෛරය, ඊර්ෂාව, ක්‍රෝධය, තරහව කියන්නේ මේ හිතේ පහළවෙන කැමැත්තක් සහ අකමැත්තක් පමණමයි. මෙන්න මුකුත් නැහැ. මේ ගස්කොළන් වලට කැමැත්ත අකමැත්ත පහළ වෙනවනේ. දැන් බලන්න, අවුව වැටෙනකොට, නියං කාලයක් එනකොට, ඉඩෝරයක් එනකොට ගස් වල වේල්ලා, එකිල්ලා, පිච්චිලා මෙරිලා යනවා. අකමැත්ත ප්‍රකාශ කරන වචන නැතුව. අපිනේ කියන්නේ අයියෝ මේ හොඳටම පායනවා, හරි අමාරුයි, හරි අපහසුයි කියලා. එතකොට වැස්ස වහිනකොට, හොඳටම වැස්සක් එනකොට මේ දලු දාලා, මල් දාලා, රිකි දාලා, ගෙඩි දාලා කැමැත්ත ප්‍රකාශ කරනවා.
වගේම උදේට ඉර පායනකොට ඉර එළිය වෙන දිශාවට ශාක නැවෙනවා කැමැත්ත ප්‍රකාශ කරනවා ඒ කැමැත්ත කැමැත්ත ප්‍රකාශ වෙනවා මේ සියලු දේම ඒගොල්ලන්ට කතා කරන්න වචන දන්නේ නැහැ අපි නිම වචන තියාගෙන කෑ ගහන්නේ වහිනකොටත් බනිනවා මිනිස්සු පායනකොටත් බනිනවා එහෙමනේ පුරුදුලා ඉන්නේ නමුත් මේ බනිනකොට හිත කාගේ හිතද කිලුට වෙන්නේ මම බැන්නොත් මගේ හිතනේ කිලුට වෙන්නේ මං කේන්ති ගන්නකොට මගේ හිත කිලුට වෙන්නේ මං වෛර කරනකොට මගේ හිත කිලුට වෙන්නේ මං ඊර්ෂ්‍යා කරනකොට මගේ හිත කිලුට වෙන්නේ මං ඕපදූපියක් කියන්නේ හිතුවත් මගේ හිතයි කිලුට වෙන්නේ මං නින්දාවක් කරන්න හිතුවත් මගේ හිතයි කිලුට වෙන්නේ මගේ හිත කිලුට වෙන වාරයක් ගානේ මම මට දඬුවමක් තියෙනවා දඬුවම තමයි මං අකමැති දෙයක් මං අපහසුතාවයට පත් වෙන්න දෙයක් මට සිද්ධ වෙනවා මේක දන්නේ නැති හින්දා තමයි ওই කාටවත් පේන්නේ නැණි කියලා කිලුට කරගන්නේ මිනිස්සු නමුත් මාව අපහසුතාවයට පත් වෙන්නේ යම් යම් දේවල් සිදුනනම් සිදුවෙන්නේ මගේ හිතේ මේ කිලුට කරගන්න නිසානේ මම්මනේ මගේ කිලුට කරගන්න අපහසුතාවට පත්වන යම් දෙයක් කියලා අදහස් කරන්නේ මොකද්ද ක්‍රියාවක් ප්‍රතිඵලයක්ද එහෙම නැත්නම් සිතට බලපාන තත්ත්වයක්ද ඔව් සිතට බලපාන යම් අපහසුතාවයට පත් වෙන්නේ යම් යම් දේවල් සිදුවෙන්න පුළුවන් ජීවිතේ පුරා එක එක කනට සිද්ධ වෙන දේවල්ට කාටවත් ඇඟිල්ල දික් කරන්නේ නමුත් මේ කාටවත් ඇඟිල්ල දික් කරන්න බෑ තමන් තමන්ට ඇඟිලි දික් කර ගන්න ඕනේ. මොකද මට සිදුවෙන සියල්ලට මම වගකී යුතුයි. මගේ චේතනා තමයි මට කර්ම වෙන්නේ. ඒක තමයි. මම මෙතනදී අහන්නේ දැන් ඒ අපිට සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතේ දේවල් සිද්ධ වෙනවනේ යනකොට පාරේ ගලක් හැපෙනවා කකුලේ. එහෙම නැත්නම් විත්තියක හැප්පෙනවා ඈ ඔළුවට ගහකින් gediyak වැටෙනවා. දැන් මේ මේවා සිද්ධ වෙන්නේ අපේ සිත හොඳ නැති නිසා වෙන්නට බෑනේ. ඒවා සාමාන්‍ය ස්වාභාවික දේවල්නේ. හිත දූෂණය වීම එහෙම නැත්නම් හිත නරක සිතුවිලි වලින් තියනවා නම් ඔහුගේ සිතට පමණක් බලපාන කාරණා නේද සිද්ධ වෙන්නට පුළුවන්. ඒවා ශාරීරික සිද්ධ වෙන දේවල් වලට අපිට ආදේශ කරන්න බෑ නේද? දැන් කොන්ද රිදුනත් කොන්ද නෙමෙයිනේ කොන්දර දන්නේ නෑනේ. හා හිත දන්නේ. දතේ එක්කම හැදෙනකොට දත් ටික දන්නේ හිතයි දන්නේ. කකුල් රිදෙනවා නම් කකුල් දෙක දන්නේ හිතයි දන්නේ. දැන් මලකඳකට රිදෙනවා කියලා කෑ ගහන්න බෑනේ මේ හිත තමයි මේ හැම එකටම රිදෙන්නේ හිතට. එතකොට දැන් හිතන්නක මේ යනකොට ගහක් කඩාගෙන වැටලා මොකක් හරි වෙනවා කෙනෙකුට. ඕකට නඩු කියන්නේ නැහැ ගහට විරුද්ධව. නමුත් ඇක්සිඩන්ට් එකක් වෙනවා පාරේ වාහනේ යනකොට. එනවාට අනිත් එකනට විරුද්ධව නඩු දානවා. නමුත් මේ මට වෙන්න තියෙන දේ නේ වෙලා තියෙන්නේ. මේක මගේ මනසේ වැරද්දෙන් වෙච්ච දෙයක් කියලා පිළිගන්නේ නැහැනේ කවුරුවක්වත්. මගේ හිත දූෂණය වීමේ ප්‍රතිඵලයක් වශයෙන් මට මේ වෙච්ච දේවල් කියලා පිළිගන්නේ නැහනේ. නඩු දානවනි කාට හරි. දැන් ගහක් කඩාගෙන වැටුණොත් නැත්තම් සුනාමියට අහුණු කාට විරුද්ධව නඩු දාන්නද? නේ මගේ හිත දූෂණය වීමයි ගහක් කඩා වැටීමයි අතර සම්බන්ධයක් කොහොමද තියෙන්නේ? අන්න මේ අස රහසින්ම පව කරන්න එපා කිව්වේ උතනයි. බුදුවරු රහසින්ම පව කරන්න එපා කියලා තියෙනවනේ. ඒ කියන්නේ රහසින්ම පව නොකරන තැන තමයි මේ හිත. මට කේන්තියක් කියනකොට ඔබතුමාට පේන්නේ මගේ හිතයි කිලුට වෙන්නේ. මම වැරද්දක් කරන්න හිතනකොට මගේ හිත ඇකිලු වෙන්නේ. මම නින්දාවක් කරන්න හිතනකොට මගේ හිත කිලු වෙන්නේ. නමුත් කාටවත් පේන්නේ නැහැ. නේ මම මේ ස්වභාව ධර්ම මාතාව මේක දන්නවා. අනේකයි. මේ රහසිමත් පවක් කරන්න බැරි එකයි. ඒ දන්නේ සෝභා ධම් මාතාවද මම කියලා දැන් මේ මෙතන ඉන්න මම කියලා කෙනෙක් ඇතුවා හෝ නැතුවා හෝ මේ සිතද සිත දන්නවා. ඒක සෝභා ධම් මාතාව දැනගන්නට විදියක් නැහැනේ. ස්වභාව ධර්මයේ කොටසක් මේක විශ්වයේ කොටසක් අපිත් දැන් බලන්න ශාකයක් ගත්තත් මේක ගත්තත් මම මේක ඇඳලා පෙන්වන්න ඕනේ කිව්වේ මේ අපි මම වෙන් කරොත් ශරීරයයි හිතයි කියලා ශරීරේ මුකුත්ම දන්නේ නැහැ මේක ආපෝ තේජෝ වායු පඨවි වලින් මහ භූත වලින් නිර්මාණය වෙච්ච දෙයක් සතර මහා ධාතු වලින් ඒ කියන්නේ මේ සතර මහා ධාතු මුකුත්ම දන්නේ මේ සතර මහා ධාතු වලට වැඳတာ මේකට පූජා උපහාර පැවැත්වුවට නිවෙන්නේ නැහැ හිත මොකද හිත තමයි හිතේ තමයි දුකයි කරදරයි ප්‍රශ්නයි ඔක්කොම තියෙන්නේ. හිතරිනේ හිරිහැර වෙන්නේ ඔක්කොම. එතකොට හිතේ මොනවද තියෙන්නේ කියලා ওই කොටස් දෙක විතරනේ මේ පුද්ගලයාට තියෙන්නේ. හිතේ මොනවද තියෙන්නේ කියලා බලපුවම හිතේ තියෙන සිතුවිලි නැත්තම් අදහස් විතරයි. ඒ සිතුවිලි වල මොනවද තියෙන්නේ කියලා හාරලා හොයලා බලනකොට ඒ හැම සිතුවිල්ලක්ම අපි කල්පනා කරලා ගත්තොත් වාක්‍යයක් වචන ටිකක් අකුරු ටිකක් එතන තියෙන භාෂාවක් දැනුමක් විතරයි. එතන තියෙන අර මේ අර මනක්කල්පිත ලෝකේ අර බාහිරින් දමාගත්ත අඳුරු ඡායාරූප අන්ධකාරයක අපි ඉන්නේ. ඒ මහමේරු පර්වතයක් වගේ තියෙනනේ ඡායා ගොඩක් මේකේ.
අම්මගේ දරුවගේ නෑදෑයන්ගේ යාළුවන්ගේ මිත්‍රයන්ගේ ගෙවල් දොරවල් යාන වාහන ඉදකරන් ඔක්කගේම අඳුරු රූප කොටස් දාගෙන ඉන්නේ. ඒ අන්ධකාර රූපෙන් අර තමා තුළ තියෙන සතුට සැරසීම ප්‍රඥාව නුවණ බුද්ධිය ඔක්කොම වැහිලා තියෙන්නේ. එතන තමයි සුවේ තියෙන්නේ. ඒක වහගෙන අපි තියෙන්නේ. අපිට ආසයි මේක තියාගන්න. නමුත් යම් කෙනෙක් මේක අතහරින්න කැමති වෙන්න ඕනේ. කැමති වුණොත් තමයි අර සුවය මතු කර ගන්න පුළුවන් වෙන්නේ. නැත්තම් මේ එහෙන් දැක්ක ඒක සුවයි කියලා ඒක මනස මනේ තියාගෙන දුක තමයි විඳින්නේ. ඒ සුළු සැපේ දුක දුක වුණාට දුක බව තේරෙන්නේ නැහැ. ඒක සැපයි කියලා අපි අරගෙන ඉන්නවා. කනට ඇහිච්ච ශබ්දයක් සැපයි කියලා අපි අරගෙන ඉන්නවා. රස බලපු දේවල් සැපයි කියලා මනින් අරගෙන ඉන්නවා. මනට කොම් පුරවගෙන තියෙන්නේ. ඒ සුළු සැපේ අතහරින්න පුළුවන් නම් විශාල සැපයක් ලබන්න පුළුවන් හැමෝටම තමා තුලින්. මේක තියෙන වටිනාකම තමයි අපි අද කියන බෞද්ධ රටක් අපේ රට කියලා. නමුත් හැම පැත්තෙම ආරංචි වෙන්නේ අපරාධ. දූෂණ, මංකොල්ල කැමිනි මෙරුම්. නමුත් මේ ඕනම මිනි මරුවෙක් හරි මංකොල්ලකාරයෙක් හරි ඒ වැරදි කරන කෙනෙක් මේ දේ හරියට තේරුම් ගත්තනම් වැරද්දක් කරන්නෙම නෑ. ඒකයි තියෙන වටිනාකම. ඒක මම අත්දැකීමෙන් දන්නවා. එය සම්පූර්ණයෙන් නිවැරදි පුද්ගලයන් බවට පත් වෙනවා. ඒ කියන්නේ මේකේ මම කියලා කෙනෙක් නැතිව වටහා ගත්තම. හැබැයි ඔය කිව්ව කාරණා වලින් වටහා ගන්න බෑ. ඒකට පොඩි අත්හදා බැලීමක් කරන්න සිද්ධ වෙනවා. ඒක කරන්න ඕනේ. කෙබඳු එකක්ද? ඒක මේ ප්‍රායෝගිකයි ඒක කරවන්න ඕනේ. ඒක කරවනකොට මොකද තනියම කරගන්න කිව්වට අහගෙන යනවා කරන්නේ ගොඩක් අය. නමුත් අපි ප්‍රායෝගික වැඩසටහනක් කරනවා. එතකොට පැය 3ක් විතර ගත කරලා කාලය ගත කරලා ඒක කරපුවාම එයා කියන පුදුම සැනසීමක් ආවා කියලා. නමුත් ඒ සැනසීම තියාගන්න දිනපතා එක කරලා බලන්න ඕනේ. කරපුවාම මේ තමන්ට මමත්වෙන් තොර තෙන් තොරව ක්‍රියා කරන්නත් දකින්නත් මේ ඒ දකින්නකට සත්‍ය දකින්නේ. දැන් අපි දකින්නේ මේ බොරු මායාවනේ දකින්නේ. බාහිර තියෙන රූප ඇවිල්ලා රිංගන්නේ. කොස්ගෙඩි දෙල්ගෙඩි පොල්ගෙඩි කවදාවත් රිංගුවේ නැහැනේ. ඒ වගේ ඡායාව තමයි මේ ඇහි වැටුනේ. ඒ ඡායා රූප තමයි අපි මනින් අල්ලගෙන ඉන්නේ. කොස්ගෙඩිය දෙල්ගෙඩිය පොල්ගෙඩිය කියලා. එහෙමනේ. ඒව තමයි අපි මනින් අල්ලගෙන ඉන්නේ. නමුත් සත්‍ය දකින්න පුළුවන්. හැබැයි සත්‍ය තුල පරම සත්‍ය තුල මම කියලා කෙනෙකුත් නැහැ. එතන ප්‍රේතියෙකුත් නැහැ. භූතියෙකුත් නැහැ. හොල්මනක්වත් යකෙක්වත් මාරීක්වත් කවුරුවක්වත් නැහැ. නැත්තම් නැහැ නෑමයි. ආත්මයක්වත් කවුරුවක්වත් නැහැ. අර සම්මත සත්‍ය තුල මේ වචන ඔක්කොම තියෙනවා. හැබැයි ඒක පරම සත්‍ය නෙවෙයි. දැන් මේ විදිහට ගත්තාම ඔය සිතුවිලි වලින් ඒ අනවශ්‍ය කොටස් අයින් කරන්න අයින් කරලා සැනසෙල්ලේ ඉන්න. ඔක්කනේ දැන් අපි සාමාන්‍යයෙන් දැන් මේ අපි යොමු වෙන මග. දැන් ඕක ඔය කාරණාව තුල කිසියම් පුජ්‍යලයකට තමන්ගේ දියුණුව සඳහා ව්‍යාපාර කටයුතු වල නිරත වෙන්නට එහෙම නැත්නම් අලුත් නිර්මාණයක් කරන්නට අපි හිතමු සංගීතමය වැඩසටහනක් නිර්මාණය කර මේ වගේ කාරණාත් එක්ක තමයි මේ සමාජයේ පවතින්නේ. මේ සමාජයට යම්කිසි ආකාරයක මෙහෙවරක් හැම කෙනාගෙන්ම සිද්ධ වෙනවා. ඔහුගේ දායකත්වයක් ලැබෙන්නට ඕන සමාජයේ නිෂ්පාදන කාර්යය හෝ සමාජයේ පැවැත්ම කාර්යය කරන්න පුළුවන්. ඒව සේනම කරන්න පුළුවන්. ඒක කිසිම බාධාවක් නැහැ. ඒකට ඔය කියන සිතුවිලි ඔය කියන කොටස් ඉවත් කිරීම දැන් තරඟකාරී වෙළඳාමක් කරන්නත් ඕක පුළුවන්. කරන්න පුළුවන් ඕන දෙයක් කරන්න පුළුවන්. එකම දේ තියෙන්නේ තමන් 100%ක් අවංක වෙන්න ඕනේ මේ චින්තනය අතහරින්න. ඉගෙන වැඩ කර නැතිව අතහරින්න බෑ. නැත්නම් මං කපටිකමක් කරොත් මට මතක් වෙනවා. මං බොරුවක් වංචාවක් කරොත් මට නිතර මතක් වෙනවා නේක. ඉතින් මතක් වුණාම ඇයි? මතක් වුණාම මොකද? ඉතින් මේ හිත නිදහස් කරගන්න බෑ. අර මුලාවෙන්නේ මතක් කරන්නේ. ආ. ඒ මුලාව මතක් කර කර ඉන්න පුළුවන්. හිත නිදහස් කරගෙන සත්‍ය දකින්න බෑ. අනිත් එක ඒ සත්‍ය දකින්නවා කියන එකේ වටිනාකම දැන් සමහරු හිතන්නේ වයසට ගිහිල්ලා තමයි මේක කරගන්න ඕනේ කියලා. නමුත් මේ ලාබාල දරුවගේ ඉඳලා මහල්ලා දක්වා අද වැරදි කරනවා. දැන් මේ හිතේ පහළ වෙන කැමැත්තක් හෝ අකමැත්තක් විතරයි ඔය උතන අයින් කරන්නේ. ඒ කියන්නේ අපි හිතමු කේන්තිය. කේන්තිය කියන්නේ මගේ හිතේ පහළ වෙන අකමැත්තක්. වෛරය ඒකත් හිතේ පහළ වෙන අකමැත්තක්. ඊර්ෂ්‍යාව ඒකත් හිතේ පහළ වෙන අකමැත්තක්. ක්‍රෝධය ඒකත් හිතේ පහළ වෙන අකමැත්තක්. පළිගැනීම ඒකත් මගේ හිතේ පහළ වෙන අකමැත්තක්නේ. ඊර්ෂ්‍යාව මේ ඔක්කොම හිතේ පහළ වෙන අකමැතිකම්. ආසාව, ආදරය, කෑදරකම, කැමැත්ත, අවශ්‍යතාවය, ඔය සියල්ලම රාගේ, ඔය සියල්ලම හිතේ පහළ වෙන කැමැතිකම්. කැමැතිකම්. ඔව හිතේ විතරයි පහළ වෙන්නේ. හිතේ පහළ වෙන කැමැත්ත සහ කැමැත්තක් විතරමයි ඒක. මේ ශාරීරිය මුකුත් දන්නේ නැහෙනි. ඒ ශාරීරිය මුකුත් දන්නේ කියලා අපි කතා කරේ. ශාරීරිය සංසාර දෙයක් දන්නේ නැහැ. මේ හිතේ පහළ වෙන කැමැත්තක් නිසා
යම් යම් අපරාධ කරනවා නේද රටේ හිතේ පහළන කැමැත්ත සහ අකමැත්ත හේතු කොටගෙන මේ අපරාධ යන්නේ මේ හිතේ පහළන අධික කැමැත්ත සහ අධික අකමැත්ත වගේ දේවල් ටික විතරයි අපි මෙතනින් අයි මිල යන්නේ ඔව් දැන් අපරාධ සිද්ධ වෙනවා වගේම සිතේ පහළ වෙන අධික කැමැත්ත නිසාම යම් පරේෂණාත්මක ප්‍රතිඵලයක් සමාජයට වැඩදායක දෙයක් සිද්ධ වෙන්නටත් පුළුවන් ඔව් ඒ ප්‍රඥාව මත වෙන නිසා ඒ ප්‍රඥාවෙන් එයා පාලනය වෙනවා එයා ස්වයං මිනිකට ස්වයං පාලනයකට පත් වෙලා එයා හොඳ දේවල් ටික තෝරගෙන කරන නරක දේ අතාරිනවා ඉතින් ඕකනේ අමාරු වැඩේ මේ හොඳ එකයි නරක එකයි ඉරක් ගහලා වෙන් කරගන්න කොතනදීද අපි මේ වෙන් කරගැනීම කරන්නේ මේක හොඳයි තමන්ට තිරිහෙරයක් නැතුව ජීවත් වෙන්න මෙතන උරු වෙනවා ඕනම කෙනෙක් තමන්ට තනුන්ට තිරිහෙර නැතුව දැන් මම මගේ හිත සුද්ධ කරපුවහම මට අනිත් කෙනෙක් තිරිහෙර කරන්න එන්නේ නැහැ මගේ අර දැඩි ලෝභය දැඩි ద్వේෂය දැඩි රාගය මං අයින් කරගත්තාම මට වෙන කෙනෙක්ගෙන් හිරිහෙර වෙන්නේ නැහැ මම ආරක්ෂා වෙනවා ඊළඟට එයා හිරිහෙර කරන්නෙත් නෑ අනිත් අයට ඉතින් වරදක් තියකින් සිද්ධ වෙන්නේ නෑ ඔතනදී මේ මට මේ නිෂේධනීය කාරණා කීපයක්ම මතුවෙනවා ඒකයි මේක නිවැරදි කර ගැනීම වැදගත් මොකද මේ දැන් ඒත් දැන් එහෙම ඒ කාරණාව අයින් කළා කියමුකෝ නමුත් ඔබ ජීවත් වීම සඳහා කිසියම් කාර්යයක නිරත වෙන්න ඕන අනිකුත් ව්‍යාපාර කටයුතු සමග ඒ කටයුත්ත කරගෙන යන්න ඕන අඩුතරමින් අපි හිතමු කිසියම් අධ්‍යාපනික කටයුත්තක් කරන්න පොතක් කරන්න ඒක විකුණ ගන්නට යන්න ඕන ඒක ඉතින් ගන්න වේතනයට වඩා යමක් දෙන්න පුළුවන් නේ සමාජයට තමන් ගන්න වේතනයට වඩා යමක් කරන්න ඕනේ ඒ කියන්නේ මම අදහස් කරන්නේ 100%ක් තම තමන් අවංක වෙන්න ඕනේ සාධාරණ ගණන් දිනුවෙන්තු ජීවත් වෙන්න ඕනේ කාට හෝ යහපතක් කරන චේතනාවෙන් කටයුතු කරන්න ඕනේ ඉතල රහසින්ම පවුණු කරන හිත තියාගන්නත් ඕනේ එහෙම නැතුව බෑ මේ සමාජයේ දූෂණ වෙලා ඉවරයි මම ඔබතුමා කියන දේ පිළිගන්නවා මොකද හේතුව මේක හරි අමාරුයි ඇති කරන්න කියන එක මම පිළිගන්නවා නමුත් අමාරුවෙන් හෝ ඇති කරගත්තොත් අපිට මේ අපි හිතමු මේ සායම් ගානකොට එකපාරටම හිටින්නේ නෑ ඊපවිත සායම් ගානකොට හිටින්න පුළුවන් ඊළඟට සුදුරෙද්දක මඩ ගෑවිලා 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 තියෙන්නේ සුදුරෙද්ද හොඳට හොදලා 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 මඩ අරින්න ඕනේ ඒ වගේ ගතියක් තියෙනවා නමුත් මේක එක දවසෙමුත් වෙනස් කරන්න පුළුවන් අර ප්‍රායෝගික වැඩසටහනකින් දැන් මෙතනදී දැන් සමස්ත සමාජයක් කියලා එකක් තියෙනවා සමස්ත සමාජයේ ගත්තහම යම් යම් ගැටලුකාරී දේවල් තියෙනවා අපි අපි ඒ දැන් කලින් සඳහන් කළා දැන් තවත් සමහර කණ්ඩායමක් ඉන්නවා මේක හරහා යම් කිසි විමුක්තිකාමී සිතුවිල්ලක් Tamanට එන්නට ඕනයි කියලා. දැන් ඒ අය දැන් මේ නිවීම පිළිබඳව සංකල්පයේදී උනත් ඉන්නේ මම නැත්තම් මේ මම නිවෙන්න ඕන මම මේ ඒක උනත් බෙදා ගන්නට සූදානම් නැහැ. දැන් ඉතින් එහෙම තැනකනේ අපි ඉන්නේ. එතකොට සමස්ත සමාජයේම එක මොහොතකින් එක වැඩපිළිවෙලකින් මේ නිවැරදි නිර්වුල් බබලන එකක් බවට පත් කරන්න පුළුවන් කියලා හිතනවා නම් ඒක බැරි වෙලා හරි සිද්ධ වුණොත් මේක මොනතරම් මොනතරම් සුන්දර තැනක් වෙයිද දැන් මේ ඔබතුමාට ඕනනම් මේ ඇවිල්ලා ඉන්නේ කීප දිනකින් අහලා බලන්න පුළුවන් ඇත්තද ඒකේ ඇත්තක් තියෙනවද කියලා අහලා බලන්න පුළුවන් අපි කරන වැඩසටහනකට ඇවිල්ලා බලන්න පුළුවන් එතකොට තේරෙයි හැබැයි මේ හිත සුද්ධ කිරීමේ ව්‍යායාමයක් තියෙනවා කරන්න දැන් හිතන්නකෝ හැමෝම දතකට මඳිනවා නානෝ රෙදි හොදනවා එංග හොදනවා හැලිවලං කෝප පිංගම් මදිනවා ගෙවල් සුද්ධ කරලා අතු ගන්නවා මකුළු දෙල් කඩනවා හිත සුද්ධ කරාද කවදාවත් හිත සුද්ධ කරන්න කාලයක් යොදනවද නෑනේ මෙන්න මේකයි කරන්න ඕනේ හිත සුද්ධ කරන්නේ කොහොමද කියලාවත් මිනිස්සු දන්නේ නෑ මුතුමැණිකේ වීරසූරිය මහත්මයාත් එක්ක තව කීප දෙනෙක් ඇවිල්ලා ඉන්නවා ඒ කෙනෙක් එක්ක බිදුවක් සාකච්ඡා කරන්න නම කියන්න ඔබතුමාගේ RMS බණ්ඩාර බණ්ඩාර මහත්මයා හිත පිවිතුරු කරගන්න හිත සුද්ධ කරගන්න මේ කියන ක්‍රියාමාර්ග තුල මෙතුමියගේ මේ වැඩපිළිවෙල තුල ඉඩකඩ ලැබුණද දැන් හිත සුද්ධයිද අපි එහෙමම හමු ඒක මෙහෙමයි මහත්මයා මොකද දැන් සමහර වෙලාවට අපිට මේ බත් ගන්න කියන්නකෝ කෑමට ආහාර සපයා ගන්න ඒ ආහාර සපයා ගන්නකොට ඒ සහල් වල වැලි තිනවා විපෝත තිනවා ඒවා අයින් කරන්නක් මෙන් තමන්ට ප්‍රඥාව බුද්ධිය මතු වෙනවා මේ නරක දේ හොඳයි මේ දේ නරකයි කියලා අයින් කර ගැනීමේ ශක්තිය ඊමෙම පහළ වෙනවා ප්‍රඥාවෙන් පහළ වෙනවා දැන් ඔබතුමාගේ හිත සුද්ධයිද හිත පැහැදිලිද ඒ කියන්නේ බස් එක යනකොට ඉතුරු සල්ලි නොදුන්නම කේන්ති යන්නේ නැද්ද හිත හරි නිර්වෘද්ද ඒක මහත්ම සල්ලි කියන්නේ જાතිය අංකයක් කොලයක් පමණයි
නමුත් සම්මත ලෝකේ අපිට අවශ්‍යයි ඒක. හොඳද? ඒක නිසාම තමයි අපේ තණ්හාව පැත්තට බර වෙලා ඒ පැත්තෙන් විනාශයටපත් වෙන්නේ. ඒ නිසාමයි. ඒ නුදුන්නයි කියලා මගේ තරහ කීර්ෂාව කඩගන්නෙත් නෑ. ඔබ ඔබේ අසල්වැසියන් සියලු දෙනාටම ඔබේ පෞලිය සමාජිකීන්ට තරම්ම ආදරෙයිද බණ්ඩාර මහත්මයා? මනුස්ස ලෝකේ හැම කෙනෙකුටම මහත්මේ ලැබිලා තියෙන්නේ එකම කොටස් හතර. ඒ කොටස් හතර අපි වෙන් කරගෙන ජීවත් වෙන්න බෑ. පඨවි ආපෝ තේජෝ වලින් හැදිනා වූ කොටස් හතරකින් නිෂ්පාදින වූ කයක් නෙමෙයි තියෙන්නේ. ඒ කය හැම කෙනෙකුටම අයිති. ඒ නිසා මම විතරක ඒක වෙන් කරගෙන ජීවත් වෙන්න බෑ. එකම මට්ටමින් ජීවත් විය යුතුයි. මොකද ඔබතුමිය කියන්නේ දැන් එතකොට? ඔව් එතුමා කියන්නේ මේ අපි හොඳට බැලුවොත් එහෙම මේ කය හැදිලා තියෙන්නේ ආපෝ තේජෝ වායෝ පඨවි ආපෝ කියන්නේ ගලන ගතිය. තේජෝ කියන්නේ උෂ්ණ ගතිය. වායු කියන්නේ වායු ගතිය. පඨවි කියන්නේ තද ගතිය. ඔය ගති හතර තමයි තියෙන්නේ. ඔය තමයි සතර මහා ධාතු කියන්නේ. ඒ මේ සතර මහා ධාතු මොකවත් දන්නේ නැහනේ. ඉතින් මේ ඔක්කොම අසරණයි. සේරමලා අසරණයි. අසරණයි මොකුත්ම දන්නේ නැති හයක් හතරක් නොතේරෙන දරුවෝ ඒ තමයි සේරමලා. ඉතින් ඇත්තටම කියනවනම් නොදන්නකම නිසා තමයි මිනිස්සු වැරදි කරලා තියෙන්නේ. ඒ නිසා අපි අනිත් අයත් එක්ක තරහ ගන්න දෙයක් නැහැ මේකට. දැන් මම මට බැන්නට මේ මට බනින්න නැතුව ඉන්න පුළුවන්. කේන්ති ගන්න නැතුව ඉන්න පුළුවන්. හේතුව මේ එයා බනිනේවා එයාටමයි. මං කිව්වේ අර ඉතින් ඇයි ඔබතුමියට බනින්නේ කවුරු හරි? බනින්න හේතුවක් නැහැ නේ. මට බනින්නේ හේතුවක් නැහැ. මම කියන්නේ මේ පොදුවේ බනින එක බාර නොගෙන ඉන්න පුළුවන් මේක තේරුම් ගත්තට පස්සේ. එයා බැනගන්නේවා එයාටමයි. හරිද? බනින වාරය ගානේ පිට කරන ශක්තිය එයාටමයි. ගනුදෙනු නෑ විශ්වී. බූමරංගයක් වගේ පාරාවල් ලොක්කගේ මම සිතන සියල්ල මට මං කරන සියල්ලගෙම ප්‍රතිඵල මට. සිතන කියන කරන සිටවිල්ල අපස. මම වැරද්දක් කරත් ඒක මට වැරදින්න හේතු වෙනවා. ඔබතුමාට යන්නේ නැහැ. අපි කියනවනේ හොඳට දෙකක් කතා කරලා ආවි කියලා. බැනලා බැනලා. මේ ඔක්කොම ප්‍රතිඵල තමන්ට. එහෙට යන්නේ නැහැ. මේ මේ දැන් අපි මේක සාමාන්‍ය කතා බහක් නෙමෙයි. අපි ඉන්නේ මේ ඥානං උදපාදි කතා බහ ඇතුලේ VIP රේඩියෝව තුල අපගෙන යන වෛද්‍ය කන්ද මැතුමාගේ උපදෙස් පරිදි අපි මේ කතා බහ කරන්නේ විවිධ චින්තාවල් තුලින් වඩාත් නිවැරදි තැනකට වඩාත් නිවීම ඇති තැනකට මනුෂ්‍ය ප්‍රජාව ගෙන යාමට කොතැනද මේ නිවීම තියෙන්නේ කොතැනද මේ ඥාණය තියෙන්නේ කියලා හොයාගෙන යන්න. දැන් අපිට ඔය විදිහේ සිතුවිලි ඉවත් කිරීමම නිවීම පවත්වාගෙන යන්නට හේතුපාදක වෙනවාද කියන එකයි මම ආයම සරයක්. ඔව් දැන් ඔබතුමා අහනවා දැන් ඒ ප්‍රශ්නට මට ඒක තව පැත්තකින් කතා කරනවා නම් ඊයේ රෑ ඔබතුමා චින්තන නැතුව හිටියා සිතුවිලි නැතුව. දැන් ඉවත් වෙලානේ තිබුණේ. උදේ නැගිටලා ආයෙ හොයලා ගත්තානේ. අද රෑ නින්දට ගියාමත් ওই ටික ඉවත් වෙනවා. අනිද්දා උදේට හෙට උදේ හොයලා ගන්නවා. එහෙමනේ. ඒ වගේ දැන් ඒක මොහොතකට අයින් කරා කියලා ඒ කියන්නේ අපි හොඳ ඒවායි නරක ඒවා ටිකයි ඔක්කොම අයින් කරනවා. හරි ඔය තොර මීර ඉන්න බෑනේ ඔක්කොම ටික අයින් කරනවා. ඔක්කොම ටික අයින් කරලා ඊට පස්සේ ගන්න හොඳ ඒවා විතරයි. මේක පිරිසිදු වෙලා. තේරුණා? ඊට පස්සේ හරි සහනයක් තියෙනවා. සැනසීමක් තියෙනවා. ඒ සැනසීම දැනෙනකොට එයා නැවත නැවත ඒක කරලා බලනවා. මොකද වින කවදාවත් වෙන කිසි දෙයකින් නොලබපු සැනසීමක් සතුටක් තමතුලින් මතුවෙන්න පටන් ගන්නවා. ඒ මතුවෙනකොට එයා ඒ දැන් අපි හිතමු මෙතන රස කෑම ගොඩක් තියෙනවා කියලා. ඔබතුමා තෝරලා ගන්න රසම කෑම නේද ඒකෙන්? ඔව්. ඊළඟ දවසේ තෝරලා ගන්න රසම කෑමනේ. අන්නේම රසම ආහාරයක් වගේ එක. හරිම රසවත්, හරිම ප්‍රණීතයි, හරිම සුවයක්, සතුටක්. ඒක කියන්න වචන නැහැ. හරිම මිහිරක්. ඒක මේ තමන්ට දැනෙන දෙයක්. ඉතින් එතකොට මේ ආය මං කවදාවත් හිත කිලුට කරගන්න අර ගහක් වගේ බවටපත් වෙනවා. ගහ. දැන් ගහ ඇල දොල ගංගා වර්ෂාව. මේ හැමෝට මේකයිනේ. අන්න ඒ වගේ හැමෝටම එක මට්ටමින් ඉන්න පුළුවන්. හැබැයි එහෙම කියලා කවුරුත් මේ අපිටම අපරාධයක් කරන්න එනකොට එයාට අපරාධයක් සිද්ධ වෙයි මියා නිවැරදිම වුණොත්. මෙයාට අපරාධයක් සිද්ධ වෙන්නේ මියාගේ හිතේ කිලුටු තියෙනවා නම් විතරයි. ඒකයි මේ හිත බලපාන්නේ. මේ ශාරීරික මුකුත් දන්නේ නෑනේ. දැන් ඔබතුමිය සඳහන් කළා මට මේ මම ඊයේ රාත්‍රියේ නිින්දට ගියාට පස්සේ සිතුවිලි සියල්ල අතහැරලා හිටියා. දැන් මේ උතේ ආපහු එකතු කරගත්තේ ඔබතුමේ මේ යෝජනා කරන්නේ සිතවිලි නිද්‍රාවක්ද? සිතවිලි නිදි ගන්නවලා නිද්‍රාවකටපත් කරලා ඔහි නෑ. එහෙම තමයි අපි මෙච්චර කල් හිටියේ. ඊයේ රෑ නින්දට ගියා. මේ ඊට පස්සේ ආයුධය හොයලා ගත්තා. එහෙම නෙවෙයි.
मेतन अभी किलोटू टीका करें उदाहरण खेटेट अभी एक प्रायोगिक करोट दें हितागा मार हिम दिया पुलवा मट अभियोग हिम करान बेगेल अभी ओण तर भावना करना हिम करान बेगेल नम कर इवनाट पास आने हरिम से हेल्लूट सीम कट पत्ना हित मम इच्छा हिटिया मट तव गुडक आशा हितुना हिम दिन හොඳ දේ තියාගන්න නරක දේ අත්හරින්න සියල්ල අත්හරින්න සියලු සිතුවිලි සියල්ල අත්හරින්න කියලා නෙමෙයි ඔය කියන්නේ සියල්ල අත්හරින්න සියල්ල අතහැරලා බලන්න වෙනස තමන්ට තේරෙයි එතකොට ඉස්ලාම් ප්‍රායෝගික වශයෙන් මේක කරන්න අපි පියවර ටිකක් හදුවා මේක මම කරලා බලපු දෙයක් පළවෙනි එක තමයි කොලයක් අරගෙන හිතට කැමැත්තෙන් මතක් කරන අකමැත්තෙන් මතක් කරන දේවල් ටික සියරම කොලයකට අස් කරන්නේ කියවන්න නැතුව පුච්චන්න එහෙම අයින් කරාට අයින් වෙන්නේ हेमदाम शुद्ध कलने अरे इपदेन आसावल तिबुनिटे रागे तिबुनिटे के ईर्षा वैर क्रोध मान उदर्चकन तिबुनिटे दिम तिबिचिने यागनीदे मेट एक मन की हेवा नरक युक्म शुद्ध कल दी की तुने खाली मंग ओने आप अम्मट गहलाती මොනෝහාරි හම්බුනේ නැති වුණාම පාර දෙන්නට ඇති කිරි නොදුන්නම ඊට බාල කාලෙදිත් මං හොඳටම රණ්ඩු කරන්න ඇති දැන් ඒ ප්‍රභාස්වර චිත්තය නැති කාලේ හිතේ හිතුවිලි මුකුත් නැතුව ඒව මට පවු නෙමෙයි කියලා මම දන්නවා අවුරුදු 3 වෙනකොට ඔව් අවුරුදු 3 වෙනකොට යම් ප්‍රමාණයකට දැනුමක් ඇතුව දැන් මේ ඒ විදිහේ දේවල් සිද්ධ වෙනවනේ ඒව කවදාකවත් දෙමව්පියෝ දරුවන්ට පවු කියලා කියන්නෙත් නැහැ ඒව පවු හැටියට ගණන්ෙන්නෙත් නැහැ ඔය පින් පවු කියලා දෙයක් තියෙනවා කියලා කියනවනම් හරි දැන් එතකොට අපි මේ හොඳ දේ සහ නරක දේ සියල්ලම සිතුවිලි අත්හරිනකොට මට මගේ අම්මා නැත්නම් ඒ මාතෘ සංකල්පේ මං බැහැර කරන්න ඕන මගේ मगे हिमी काम पिले बंद संकाल पर मैं उक्को माता हर सितु विली ने मैं उक्को मा ओ, ओ, ए उक्को माता हर ला एक मोहत करने आप ये क्या कराने पहले बागे कट गये हमको पहले बागे कट करना इतना उधर मटे सिद्ध विच दिमाग किया ना मामा मगे दारु आंटे वड़ा थोंडी गाम्मा के निकले डे मामा साला करने पटांगा था वड़ा थोंडा इसरना मम पोट तरह मुनवाट मुनवाटारी नम दी मन तरह भाई मैं पी एक्गे स्वामी दारू एक्गे पी एक्गे सहोदरी एक्गे मम गुडा गौरव सलकन मुखद एत्र मट दिन तेरे मगे स्वामी को अपे गेदर या हरिहंबर सियालम वीदंकर अड़ा मे धर्व नड़ा मुन तर दुखद विधर तीन यागे जीवित गमन तुल मे यागे मुझे जीवित मैं कपकरला परत्याग कर अभी वेन नीला दम तेरी इसर हेम तेरुने दंग अने धर्व अंट मट मे सियालट मगे धर्व अंट वगे सलकनवा मगे धरव अंट वगे मट मटे मैं सकित नम अम्म के नी कटेट मगे धरव मनो सल को सलकान के निन्न एम विशेष सलकिल तीन नैत्ने एक जीवात्न मम जीवात्न का मम कर रन बला कर हेर मगे किसीम अरिया कनी वेन्ने मट नुगेल पीनवा मंग अला निकांगी अभी इतमको याट मम्मी की इन दीवा तेरी स्ने प्रायोगिकला संसंदनीय
एक एक देवल हित हित संसंद उबतुमा कथा करना हिम कुहमद भीम कुहमद गेल हित नो दे अरे मेदे खरला बल एला हेम दाम इन देवल के लिए मे एक दस अल बेलवे मुक्त तिना देवी दें मगे हित नीद किलटूनी वैर कट मगे हित किलटूनी मंग उद्दचक मान्यता मगे हितने किलटूनी मगे हित किलटून वारे अग्गा मगे हित अपरिस्त वारे अग्गा मट दंड मत्ती अरे मेक हेमती सेम मगे सिते सिद्धविला हेमदाम दंड मतलब दंड मतनी मट हितर दिन कट पील मगे हित किलटे मट दंडूमकियनवाकिंग बाहिवती हित एतुलेम दंडूमकियनवाकिनकने विस्तर करना मे कील पसाय मट मत अक्र इतकोट मे हेमदे की मगे हित मंग किलटूरगन तीन इतने मगे हित किलटूरगते कवद शुद्धगरी कवदवा शुद्धगरी ने कौर मेक शुद्धगर बे विन काट मम्म शुद्धगर पाए कोमद मन शुद्धगरा एक मम पोड़ी उपक्रम या मुलदी कथाकर मेके ममिक न्याय की सती पुद्गली किनिद्या आत्मीय मुखिकवत न्याय की नैत्न समी कऊद किलोमा हंडी तीन नम पोड़ी उपक्रम पितर मेक नतीत स्थित आहुला मे मी वेडे कर तमन तमंगे मदवतीट वेद समावगत मम इसम कर मगे पुंच कालींद्र मेदक मगे हिते पहलून पाउ स्थित नरक स्थित वेरज स्थित मम मगे समावगत कुला मीना पहल वक्र इटी इतकोट मट तेरना मेके विनसा तेरना विनसा तेरन पटंगत्ता मातुलम इलांगट मट वेरधि करपाई मट गेटल वेति करपु मट प्रश्न एति करपु मट करदर एति करपु मट वेदना दीप एट मंग हदवतिम समाव दुना एक विनाडी पहल वक्त समाव दीला 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 समाव दीला एगुल इंक तरह नेति कर गत्ता हरद अमार एक करान सिद्धुरा इट पास एगोल गेटल वेति करपु प्रश्न एति करपु करदर करपु इलावट मगे हित किल्टु कर गत्ता मम ए मट के मट वायर अकेरचावकेन्नति इवागे मगे हित किलटू कर मन नवत नवत मगे हदवती मन सामवल आय तीना पहल वक्त अमार एडत्ता कमेल ने तू करोने इट पास मे मगे दिमापी अंगी इकला लंगट गीने अंगेदर बुध मदीन तेना ये दिमापी अंगी ककुल दिख अल्ला मंग हित मेदला मन सामवगत्ता मनसा मगे इकुला हितर दुना कवदारी मे सामवीत ममने सामव दुंडित ममने सामव दंगित ममने मेक एक पुद्गल नाट्यक्वे का अरे इट पास दिमापंग सामवरकने गुरूर उंगे शेम गुरूर एक पुंच कालींद मेदक मट गुप हेम गुरूर एक्की मन सामवगत्ता एकुला हितरना इलांगट मगे सहोदरी स्वामी आगे धर्वांगे सम्मत समाज जीवत शील दिनागे शील लोक सत्यागे मन सामवगत्ता इट पास दिधि करना सितुवी अड़े पटांगत्ता सितुवी अरे पोरकनो किलकनी दंगति अड़वे 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 अगिल इट पास मगे हिते पहलना हुद सितुवी मगे हुद सितुवी बेहर करा हुद सितुवी नरक सितुवी शील सितुवी मगे सित अयंकरा एकड़ा विनारी पहाल गतकरा इट पास पिरीत करप हिते मैत्री करा देके कौर ऊके कौर अकत्ना मे कौर कौर सत्यपुद्गल नमूत नमूत ए विधि करा अर चिंतन वाली मिदिंड क्रिया मार्गे कथाकरण निशा मखमती बेडसराहनी इदिरी अवसान बिनाडी केपय मेके संपिंडनात्मक कथाबहाकटयान्न ओब कोहमद ओबे हितिं निदहास वेन्ने कियन कारणव तमा अपि मेच्चर वेला कथा करे मेक अपि
අද මේ දක්වා කළ කතාබහේ සම්පින්ඩනයක් හැටියට අපි ඉදිරිපත් කළොත් මුතුමැණිකේ මහත්මිය මං හිතන්නේ ඒක වැදගත් වෙයි අපි මේ ඉදිරි විනාඩි කීපය සඳහා. ඇත්තම දැන් මේ කරපු කතාබහේ තියෙන වටිනාකම තමයි පුංචි දරුවගේ ඉඳලා වැඩිහිටිය දක්වාම මහල්ලා දක්වාම වැරද්දක් කරන්න නැති තත්ත්වයට පත් කරන්න පුළුවන්. කිසිම වැරද්දක් කරන්න නැත. උදාහරණයක් වශයෙන් රාගය කියන්නේ හිතේ පලන කැමැත්තක් විතරයි. මේ ශාරීරිය මොකවත් දන්නේ නැහැ. හරියට කේන්තියට කෙනෙක් වලම් පිඟම් බොළුවේ ගහන්නේ. ඒ වගේ දෙයක් රාගය කියන එක හිතේ පැහැවෙන ස්වභාවයක්. ඒ තමන්ගේ පසුදුරම් පිනවන්න පහළ වෙන කැමැත්ත නිසා තමන්ගේ ශරීරයක් බිල්ලට දෙනවා තවත් ශරීරයක් බිල්ලට ගන්නවා. දැන් මේ වගේ අපරාධ අද රටේ සිද්ධ වෙනවා. ඒ නිසා මේ දේ තුල තම තමන් සොයම් විනයකට සොයම් පාලනයකට පත් කරන්න පුළුවන්. ඊළඟට තමන්ටත් අනුන්ටත් ඉරිහෙරයක් නැතුව ජීවත් වෙන සමාජයක් බවටපත් වෙන අනිත් එක පන්සිල් රකින්න. පන්සිල් රකින්න සමාජයක් බවටපත් වෙනවා. අපි කියවෙනවා විතරනේ. අපි ගම්වල නම් මන් දන්නේ කියනවා විතරයි. රකින්නේ නැහැ. නමුත් රකින්නවා. දැන් මට තේරෙනවා මාට මම පුංචි වැරද්දක් කරන්න බයයි. කාටවත් නෙවෙයි මම මට බයයි. මම වැරද්දක් කරන්න කැමති නැති ගතියකට මම පත් වුණා කියලා මට තේරෙනවා. ඉතින් අර ඒකයි කලකිනි බුදු කෙනෙක් වුණ උපදින්නේ. දුකකිනි මිනිසත් බව ලැබ ගන්නෙ මෙදකිනි මෙසසර දුක් දුරලන්නේ සුදනිනි කිම වීරිය නොකරන්නේ. ඔක කියන්නේ මේ කාලෙකින් තම බුද්ධ ගුණය තමාතුලින් මතු කර ගන්න පුළුවන්. ඒ තව දෙයක් තමයි තමන්ට මනුෂ්‍යත්වයට එන්න පුළුවන්. ඒ මනුෂ්‍යත්වයට එන්න පුළුවන් වුණාට පස්සේ අර මේ බුදු ගුණ තමාතුලින් මතු කරගත්තට පස්සේ දුක සේරම කෙලවර වෙනවා. ඒකයි ඒක කියන්නේ. ඒක තමයි නිවීම සැනසීම තමාතුලින් ලබන නිවීම සැනසීම. ඉතින් ඇයි වීරිය නොකරන්නේ කියලා අහලා තියෙනවා මේ කවියනේ. හරිම ලස්සන. ඇයි වීරිය නොකරන්නේ? ඔව්. අපි අද බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. තලාතුය මුතුමැණිකේ වීරසූර්ය මහත්මයාට ඔබතුමිය අත්දකින්න මේ නිවීම හා සැනසීම පිළිබඳව හා තවත් කෙනෙකුට මේ මගට සමීප වීමට ඇති ඉඩකඩ පිළිබඳව අද ඥානං උදපාදී වැඩසටහනේදී කතා බහ කරන්නට යෙදුණා. අප බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා ඔබතුමියට. අද වැඩසටහනේ නිෂ්පාදන දායකත්වය දුමින්ද ලක්මාල්ගෙන් මම ස්වර්ණ ගුණවර්ධන ඔබට